ගල්ල උඩමලත්ත මහාවිද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්. පාසල් දෙවන වාර පරීක්ෂණයේ 23 වන දිනයට නියමිත සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්නපත්‍රයට මුහුණ දීම සඳහා වයස අවුරුදු 2 මාස 6ක් පමණ වන සිය බාල සහෝදරයාද සමග පැමිණි පුවතක් වාර්තා වුණා. මෙම පුවතෙහි ඇතුළාන්තය ඉතාම ඛේදනීයයි. මෙම දැරිවියගේ එක් සහෝදරයෙකු රෝගී වී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මව සමග නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සිය පියා ඔවුන් ජීවත් වන තේ කර්මාන්ත ශාලාවේ මාසික රැකියා වාරය සම්පූර්ණ කිරීම සඳහා යෑම හේතුවෙන් තම කුඩා සහෝදරයා නිවසෙහි තනිකර දමා ඒමට නොහැකි වීම නිසා මෙලෙස විභාග ශාලාවට සිය බාල සහෝදරයා කැඳවාගෙන ගොස් තිබෙනවා. උදෑසන විභාගය ආරම්භ කිරීමට ප්‍රථම සියලු සිසුන් විභාග ශාලාවට පැමිණ ඇද්දැයි පරීක්ෂා කර බැලූ විදුහල්පති AKHS තුෂාර මහතා විසින් මෙම සිසුවිය පාසලට පැමිණ නොමැති බව දැනගෙන තිබෙනවා. ඒ අනුව විදුහල්පතිවරයා විසින් ත්‍රීරෝද රථයක් ගුරුවරියක් සමග නිවසට යවා මෙම සිසුවිය විභාගයට පෙනී සිටීම සඳහා කැඳවාගෙන ඒමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබුණා. මෙම දැරිවිය ඉගෙනීමට දක්ෂ සිසුවියක් වන අතර රෝගී තත්ත්වයක් නිසා ඇයට එක් පාදයක් අහිමි වී තිබෙනවා. රටපුරා දැවැන්ත සංවර්ධන යෝජනා මහා ඉහලින් ක්‍රියාත්මක වන මෙවන් යුගයක මෙම දැරිවියට ඉන්න හිටින්නට ස්ථීර නිවසක් නොමැති අතර ඇගේ පවුලේ සියලු දෙනා හිසට සෙවනක් ලබා ගන්නේ තේ කර්මාන්ත ශාලාවක ලැයින් කාමරයක් තුළයි. ඒ හේතුව නිසාම පවුලේ කුමන තත්ත්වයක් වුවද මාසික කුලී වැඩමුරේ සම්පූර්ණ කිරීමට දැරිවියගේ පියාට සිදුව තිබෙනවා. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.